Hi Dreamers, welcome back to my YouTube channel. அது நம்ம கதா கரண்ணானே லைஃப் சேஞ்சிங் கேன் லைஃப் சேஞ்சிங் டிப்ஸ் டிகாக் மேதே அனிவாரியமா බලන්න ඕනේ මේ வீடியோ கோ அனிவாரியம் බලන්න ඕනේ வீடியோ එකක් මික ගොඩක් අය කියන්නේ මගේ வீடியோஸ் බලනවා 20 ගණන්වල 30 ගණන්වල හැම ඒජ් කැටගරි එකකින්ම බලනවා. ඉතින් මම මේ දේ කතා කරන්න යන්නේ ඔයා කියන්නේ මේ මම කියන ටිප්ස් තුන අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකව ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. පළවෙනි දේ තමයි හොඳ ස්කින් කෙයාර් රූටින් එක පළවෙනි දේ තමයි SPF. ඒ කියන්නේ මේ SPF කියන එක ඔයාගේ ස්කින් කියන්නේ ඔයාගේ ඒජ් එකක් අදාළ නැහැ. හැම ඒජ් එකක කෙනෙක්ම SPF කියන එක SPF කියන්නේ අපි කියන්නේ සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඕනේ 30 හරි 50 හරි. ඒක සාමාන්‍යයෙන් ඔයාගේ බුද්දේ නැගිට්ටාම දත් මදිනවනේ අපි ඒ වගේ ඔයාගේ ස්කින් එකේ ලයිෆ් හැබිට් එකක් විදිහට කරගන්න එලිට යනකොට සන්ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ. ඒ වගේම රීඅප්ලයි කරන්න ඕනේ 2 hours. ඒදේ හැමදේ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක සන්ස්ක්‍රීන් නම් මෝර්නින් ටයිම් එකේ තියෙන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාගේ කියන්නේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන දේ තමයි රෙටිනෝල්. රෙටිනෝල් කියන දේ අපි හිතනවා ඒක මේ රෙටිනෝල් කියනවා ඇන්ටි ඒජින් ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්න ඕනේ 30 40 දිගේ. එහෙම නැහැ. ඔයාගේ ඇන්ටි ඒජින් ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්නවා 20s වලමයි. 20s වලම රෙටිනෝල් කියන්නේ මං කියන ලොකු ස්ට්‍රෙන්ත් එකක් කරන්න කියලා. ඔයාගේ පොඩි කියන්නේ ලෝ ස්ට්‍රෙන්ත් එකකින් එක කියන්නේ ඔයාගේ ස්කින් එකේ ටොලරන්ස් එක අනුව ඉන්ක්‍රීස් කරගෙන යන්න 20s වලම පටන් අරන් ඒක ඔයාගේ ස්කින් එකේ සමහර ඉරිටේෂන් දෙන්න පුළුවන්. නමුත් කියන වාට රෙටිනෝල්ස් හරියන්නේ නැත්නම් ඊට කෙනීට හරියන්නේ නැති ඕල්ටර්නේටිව්ස් දෙන්නත් පුළුවන්. ඒ වගේ වට try කරන්න පුළුවන්. රෙටිනෝල්ස් වලින් හොඳ ප්‍රතිඵල තියෙනවා. රෙටිනෝල් කියන එකක් ඔය අනිවාර්යම ස්කින් කෙයාර් රූටින් එකේ apply කරන්න ඕනි. ඔයා මොකද ඔයා ස්කින් 20 ගණන් වල ඔයාගේ මූණේ ගාන දේවල් අනුව තමයි ඔයාගේ 30 දී 40 දී ඔයාගේ මූණ රඳාපවතින. ඔයාගේ පෙනුම රඳාපවතින. ඔයා 20 ගණන් වල 30 දී කියන්නේ 20 දී ගණන් වල ඔයාගේ මූණේ apply කරන දේවල් අනුව. අනිත් දේ තමයි තුන්වෙනි දේ තමයි මං අන්තිමට කියන දේ තමයි ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට ඇන්ටි ඔක්සිඩන්ට් එකක් අනිවාර්යයි. මොකද ඇන්ටි ඔක්සිඩන්ට් එකක් කොහොම මාකට් එකේ තියෙන කියන්නේ ප්‍රසිද්ධම ඇන්ටි ඔක්සිඩන්ට් එක තමයි වයිටමින් C. වයිටමින් C විතරක් නෙමෙයි ඇන්ටි ඔක්සිඩන්ට්. නමුත් අපි පාවිච්චි කරනකොට වයිටමින් C අපි ස්කින් අපි කියන්නේ අපේ නා කියන්නේ මෝර්නින් ටයිම් එකේ අපි එළියට ගියාපුවම ඔය කිව් කොච්චර අපි ස්කින් සන්ස්ක්‍රීන් යම ස්කින් එකේ අර සන් ඩැමේජ් කියන්නේ සන් බර්න් එකක් එන්න පුළුවන් chance එක තියෙනවා. එහෙනම් අපි ඇන්ටි ඔක්සිඩන්ට් එක කරන්නේ අපේ ස්කින් එක ආපහු රිකවර් කරන එක. කියන්නේ රිකන්ස්ට්‍රක්ට් කරලා අපේ ස්කින් එක ආපහු යථාතතරපත් කරන එක තමයි කරන්නේ. කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකකි. එහෙනම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකයි රෙටිනෝල් ඇන්ටි ඔක්සිඩන්ට් තුනම ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක තියෙන්න ඕනේ. හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න. එහෙම නැතුව කියන්නේ ඔයාට හැම ප්‍රොඩක්ට් එකක්ම මූණේ ගාන එක නෙවෙයි. මම ගොඩක් අයට හැම වෙලෙම try කරන්නේ හොඳ scientifically proven, clinically proven trials කියපු හොඳ දෙයක් කියන්න. මාකට් එකට ගිහිල්ලා කියන්නේ ඒ ප්‍රොඩක්ට් එක සෙල් කරන මනුස්සයාගෙන් නෙමෙයි. ඔයා යන්න කලින් හොඳ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න. එහෙම රිසර්ච් එක කළා වට ඕන ප්‍රොඩක්ට් එක ගන්න. 20 ගණන් වලදී ඔයා බ්ලීචින් ගාලා මූණ සෞත්‍ති කරගන්නවා නම් එතනින් එහාට ස්කින් එක ආපහු ඩැමේජ් වුණාට පස්සේ ආපහු ඒක යථාතර පත් කරගන්න හරි අමාරුයි. ඒ හින්දා හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරලා ඔයාගේ ස්කින් එක හොඳට මේන්ටේන් කරගන්න. මේ වගේ තවත් වීඩියෝකින් වැදගත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලට සුබ සතියක්. මං ගිහින් එනවා. බයි බයි.